आयुबन अल शुभदासा इतिन सिंपल लाइफ कुशला सिंपल लाइफ की हम मगे चैनल के गुडाक आलट ए चैनल के नवटम हरियन विधिये वतमें मम गुडाक आलट करे कि अने गुडाक अमारे होयागाने वतने हैं गुडाक यदरला होयागान देवलोन है एवनाट रसट गुणट कैम भी मे वगे औषधी देवल मम अलट हेमतीस मारगने इथिन अदत मम हेमदी अत्तमय करान हेतु एक मेक देयाई ओण वेन्ने नमूत मेकें लबन प्रतिलाभनाम इतामत्म अति महत्व रिचर කරදරයක් වෙන්න ඕන නැහැ. ඉතින් කසකසා ඇට විතරයි ඕන වෙන්නේ ඔයාලගේ බර අඩු කරගන්න. ඒ වගේම ශරීරයට ලොකු ප්‍රතිලාභ ගොඩක් ලැබෙනවා. අපි ටිකක් බලමු ඒක. ඊට පස්සේ කසකසා ඇට වීදුරුවක් හදාගන්න විදිය හරියටම ඔයාලට බලන්න පුළුවන් වීඩියෝ එක අවසන් වෙනකන් රැඳිලා හිටියොත්. ඉතින් ඔයාලා දන්නා සරුවත් වීදුරුවකට ඒ වගේම ෆලෝඩයකට නැතුවම බැරි දෙයක් තමයි මේ කසකසා ඇට කියන්නේ. ඉතින් ඉංග්‍රීසියෙන් බැසිල් සීඩ්ස් කියනවා කසකසා වලට. ඒ වගේම හින්දියෙන් තුල්සි ඇට කියනවා. ඉතින් යකඩ කැල්සියම් මැග්නීසියම් වගේ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ගොඩාක් මේ බැසිල් සීඩ්ස් වල. ඒ කියන්නේ කසකසා වල අඩංගුයි. ඒ වගේම තමයි අපේ ශරීරයට අවශ්‍ය වෙන තන්තු බහුල වශයෙන් අඩංගුයි. මේවා ද්‍රව්‍ය තන්තු විදිහට තමයි තියෙන්නේ. ආහාර ජීර්ණය ක්‍රමවත් කරනවා, රුධිරයේ සීනි පාලනය කරනවා, ඒ වගේම තමයි කොලෙස්ටරෝල් මට්ටම නියාමනය කරනවා, නියමිත ප්‍රමාණයට ගේනවා. ඒ වගේම තමයි ආහාර රුචියත් පාලනය කරනවා. ඉතින් ශරීරයේ ගොඩක් බර වැඩි අයට තියෙන ප්‍රශ්නයක් තමයි ශරීරයේ බර අඩු කරගන්න නම් කෑම අඩු කරගන්න ඕන. නමුත් කන්න හිතෙනවා කොයි වෙලෙත් ඔන්න ඒකට නියම විසඳුමක් තමයි මේ කසකසායට මේ විදිහට මම අද හදන විදිහට හදලා කෑමට පෙර බොනවා නම්. ඉතින් ඒ වගේම තමයි අර්ශස්වැනි රෝගවලට ඉතාමත්ම හොඳයි. ඒ කියන්නේ අපේ ආහාර ජීර්ණ පද්ධතිය අක්‍රමිකතාවලට හොඳයි කියන්නේ අර්ශස්වලටත් හොඳයි. බැසිල් බීජ ප්‍රතිඔක්සිකාරක ප්‍රතිආසාත්මිකතා ප්‍රතිබැක්ටීරියා සහ ප්‍රතිපිරිකා ප්‍රතිලාභ ලබා දෙන්න පුළුවන් ෆ්ලේවොනොයිඩ් ඇතුළු ශාක සංයෝගවලින් පොහොසත් වෙනවා. ඉතින් මොරගුලි වලින් ගන්න ඔමෙගා 3 මේදාම්ල මේ කසකසා ඇටවල තියෙනවා. මේද දහනය කරන නිසා ශරීරයේ බර අඩු වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ බැසිල් සීඩ්ස් අපි මේ විදිහට හදලා බොනවා කියන්නේ ආහාර මාර්ගයේ පිරිපුන් කරනවා. ඉතින් ගොඩක් වෙලාවට ගැස්ට්‍රයිටිස් හැදෙනවා ආහාර නැත්නම්. ඉතින් ඔයාලා දන්නවා කසකසායට වතුරට දාපුවම 3 ගුණයක් විතර ලොකු වෙනවා. ඉතින් ඒ වගේ තවත් විශාල වෙනවා අපේ මේක සිරුරට ආමාශයට ගියාම. ඉතින් එතකොට පිරිපුන් බවක් ඇති වෙනවා ආමාශයට. එතකොට බඩගිනි දැනෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි ගොඩක්ම මේක ආහාර පාලනය කරගන්න පුළුවන් ඇට වර්ගයක් කියලා කිව්වේ. ඉතින් ඒ වගේම තමයි මේකේ අයහපත් ප්‍රතිඵල ටිකකුත් තියෙනවා. ඒව දැනගෙනම තමයි අපි මේක බොන්න ඕන. ඉතින් වැඩි වැඩියෙන් මේක භාවිතා කරන්න ගියොත් ආහාර ජීර්ණ සම්බන්ධව ගැටලු ඇති වෙන්න පුළුවන් ගොඩක් ගන්නකොට. ඒ වගේම තමයි ගොඩක් බර අඩු අය මේවා ගන්න එපා. BMI එක අඩු අය මේක භාවිතා කරන්න එපා. ඉතින් චූටිම දරුවන්ට දෙන්න එපා. බර වැඩි අයටවත් අවුරුදු 10 ඉඳන් ඉහළ අයට දුන්නට කමක් නැහැ. ඇඟිලි තුඩකට ගන්න ප්‍රමාණය වතුර වීදුරුවකට දාලා දුන්නට කමන්නේ. අවුරුදු 10 දරුවෙකුට ඊට පස්සේ ටික ටික වැඩි කළාට කමන්නේ. ඒ වගේම තමයි ඩයට් කරන අයට තමයි මේක විශේෂයෙන්ම හොඳ. කිරි දෙන මව්වරු, ඒ වගේම ගැබිනි මව්වරු දවසට තේ හැඳි භාගයකට වඩා ගන්න හොඳ නැහැ. ඉතින් හැමදාම ගන්නත් එපා. එයාලා සතියට 3 සැරයක් විතර ගත්තම ඇති. ඉතින් මේ සියලු දේවල් දැනගෙන මේ කසකසායට භාවිතා කිරීමෙන් කිසිම අතුරු ආබාධයක් එන්නේ නැහැ. ගොඩක් තරබාරු අයට කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. දාම බිව්වත්. ඉතින් අද මම මේ හදන විදියට හදලා ඔයාලා උදේ පාන්දර කෑම කන්න කලින් මේක බොන්න. එතකොට ඔයාලට ගොඩාක් කෑම කන එක ගොඩාක් කෑම අවශ්‍ය වෙන එකත් අඩු වෙනවා. ඒ වගේම තමයි මේකේ තියෙන තවත් හොඳම ප්‍රතිලාභයක් තමයි ගැස්ට්‍රයිටිස් වලට හොඳයි. ඉතින් ඒක මම පුද්ගලිකව අද්විතීය කාරණයක්. මටත් වෙලාවකට රාත්‍රී කාලයේදී චුට්ටක් සැර ජාති, ඒ වගේම පිටි කෑමක් එහෙම කෑවහම පොඩ්ඩක් බඩ දැවිල ගතිය, පපුව හිර වෙන ගතියක් වගේ එනවා. ඉතින් ඒ වෙලාවට මම කරන්නේ කසකසායට මේ සැහැන්දක් විතර දාලා වතුර වීදුරුවක් හොඳට බොනවා. එතකොට පැය භාගයක් යන කලින් ඒක අඩු වෙලා යනවා. ඉතින් ගැස්ට්‍රයිටිස් වලට තියෙන හොඳම දෙයක් තමයි මේ කසකසායට කියන්නේ. ඉතින් එක්කෙනෙකුට ලොකු කෙනෙකුට මේ සැහැන්දක් හොඳටම ඇති දවසකට, ඊට වඩා ගන්න එපා. ඊට පස්සේ කරන්න ඕන හොඳ පිරිසිදු සීතල වතුර ටිකක් ගන්න. කූල් වතුර වුණත් කමන්න නැහැ. අරගෙන ඒකට මේ මේස හැඳ දාලා චුට්ටක් එලා විනාඩි 5ක් විතර තියුවාම මේක 3 ගුණයක් වෙනවා. ඊට පස්සේ බොන්න තමයි තියෙන්නේ. ඉතින් මේක එහෙම විශේෂ අවස්ථාවක් නැහැ බොන්න කියලා. වරට උදේට බොන්නත් පුළුවන්, රෑට බොන්නත් පුළුවන්. ඉතින් ආහාර පාලනය කරගෙන බර අඩු කරගන්න ඕන.
ඕනයි කෑමට පෙර බොන්න ප්‍රධාන කෑමකට පෙර බොන්න පැය භාගකට පෙර ඉතින් ඔන්න දැන් මම හදාගත්තා මම නම් බොනවා ඉතින් ඔයාලත් හදලා බලන්න ඉතින් මේක සුළු දෙයක් වුණාට ඔයාලගේ ශරීරයට ඉතාමත්ම වැදගත් දෙයක් වෙයි කියලා හිතන හින්දා තමයි මට වීඩියෝ එක කරන්න හිතුනේ ඉතින් ඔයාලට මේ කසකසයට සුපර් මාකට් වල සිංහල බෙහෙත් බඩු කඩවල වගේම සමහර ෆාමසි වලිනුත් ගන්න පුළුවන් ඉතින් වැදගත් දේ තමයි පිරිසිදුව පැකට් කරපු එකක් ගන්න මොකද කසකසයට අපිට ගෙදර ගෙනල්ලා සෝදලා වේරලා පාවිච්චි කරන්න බැරි දෙයක් එහිඳා පැකට් කරපු එකක්ම ගන්න ඉතින් ලයික් එකක් දාන්න වෙනද වගේම අදහසකුත් ලියන්න අලුත් එක්ක ඉන්නම් සබ්ස්ක්‍රයිබ් එකක් දාලා එකතු වෙන්න ඉතින් ගොඩක් ස්තුතියි ඔයාලට මගේ වීඩියෝ එක නරඹුවාට ගිහින් ඉන්නම් තවත් දවසක ආයේ හමු වෙමු සුබ දවසක් නිරෝගී දිවියක් ඔයාලා සියලුම දෙනාට